sarasana hindi mu api bala මේ මොකද මේ? ඇයි? පරිදි හේතුවද? අයියෝ නංගි පඬිත වැඩ කරන්නේ. ඕන නැති වැඩනේ ඔය. නෑ මං කිව්වේ. හරි හරි සමාව වෙන්න. මං ලොකු වැරද්දක් කළේ. එහෙම නෙවෙයි නංගි මම කියන්නේ. මුකුත් කියන්න ඕනේ නෑ තව. දැන් ඔයා කියන්න ඕනේ කිව්වනේ. मगे वेड करे मैं मेक तमें मगे वेडे मेतनमा इन्े ओयाटमा हेबे मंग आई आई एनवा मोडिया එහෙම වෙන්නේ නෑනේ නැත්නේ ඔයාලට ලස්සන ජීවිතයක් තියෙනවා ඔයා ඒකට වැඩ කරන්න දුවයි මායි ඔහොම ඉන්න හැබැයි ඔයාලට මම පොරොන්දු වෙනවා දුවට කවදාකවත් දුකක් දෙන්නේ නැහැ කියලා ඒක මන් දන්නවා ඒකනේ ඉතින් දුවට දුකක් දෙන්නේ නැහැ ඔයාගේ දුක කායකද බෙදා ගන්න दुख बेदा गोनी ने सतुटती है ना बेदा गो दुख आट में हिरक रंग इन दादा हेक पुरुद इन भी पाइए होया पाओ दे मट दुख मगे दुख बेदा गन भी लोया दुख दिन इकड़े होने दुख आगद मट मम्मी रेदी हे दुए ऊवे गेवल आस पास करे हरी मासा वेंग මගේක දන්නව නංගි. හැබැයි සමහර දේවල් තියෙනවා කොච්චර ආසාවෙන් කරත් ඒවා ජීවිතයට වැඩක් වෙන්නේ නැහැ. ආයි ආයි කියන්න එපා එකම දේ. යන්න. ගිහලා වශ ගත්තා ගන්න. මං තේකක් හදලා ගේන්න. යන්න. කීයටද යන්නේ? මාව මගට ගිහින් දායිනේ.
මේ දරුවා කොහෙ ගියාද දන්නේ නැහැ අප්පා. කවුද? අපේ පසන්. ආ එයා මේ එන ගමන් කිව්වා. කොහෙද ඉන්නවා කිව්වේ? හන්දි. දෙහි මල්ලක් වගේ එංගේ නුඹ සිප ගත්තම සුවඳ නොදැනෙලා. දෙහි මල්ලක් වගේ. සින්දුවේ මයි ගමන දෙමන නේද? අපොයි තදයි. ආපු වෙලාවේ තමයි කෝල් කරේ. මේ ළමයි යන්න කියලා ඇදුවේ. අනේ මං දැක්කේ නෑ. ෆෝන් එකක් තියෙන්නේ හදිස්සියකට කතා කරන්න. යාළුවොත් එක්කම ඉන්නතෝ පොඩ්ඩක් ඕකත් බලන්න. ඉතින් ඉතින් මොකද මේ? මල් ටිකක්වත් එක්ක කතා කරන්න. මොනෝගෙනද? මොකද්ද පසන් මේ තාත්තා නටන නැටුම? ඇයි? තාත්තා බොන හැටි බලන්න. තාත්තා නම මොනාද ඉතින් මාත් බොන එකේ? කියන කැත පසන් අපේ ගෙවල් වල නම් ඔහොම නෑ. බොන්නේ නෑ. බොන්නේ නෑ. දැන් ඔයාලගේ තාත්තා බොන්නේ නෑ. පසන් බොන්නේ නැත්තේ නෑ. හැබැයි අපේ තාත්තා ඔයාලගේ තාත්තා වගේ අරක් වලින් නාන්නේ නෑ. තේරුණාද? අපේ තාත්තත් නෑ. නෑ නෑ. මං එනකොට අර බංකුව පාමුල හිටියේ. ටිකක් වැඩි වෙලා ඉඳෙදි. පසන්. අනු තාත්තලගේ හැටි එහෙම තමයි. තාත්තලගේ හැටි කියලා කියන්න එපා. හැම තාත්තම එහෙම නෑනේ. මට බය ඔයා ගැන. ඇයි මං ගැන? ඔයත් දැන් ඒවට පුරුදු වෙලා. නෑ නෑ. එහෙම නෑ. ඔයාට රස්සාවක් නෑ. හම්බ කරන්න ක්‍රමයකුත් නෑ. දැන් එතකොට මට රස්සාවක් නැති එක ඔයාට ප්‍රශ්නයක්. නැත්තම් මං කොහොමද ඔක අම්මට තාත්තට කියන්නේ? ඒක යාට ප්‍රශ්නේද? මොනවද මේ අහන්නේ? නැත්තම් ඉතින් හරි හරි. අපි රස්සාවක් හොයාගමුකෝ. මොකක් හරි කරන්න පසන්. ඔයා මට චපල කෙල්ලෙක් කියලා කියනවා අහන්න මං ආස නැහැ. හැබැයි මට තාත්තලගේ හිතරිත් දන්නත් බෑ. තේරුණාද? මං යනවා. තාත්තා මට උපදෙස් දීලා එයාම නාගෙන වැඩි. පුතේ අපිට මෙහෙම ගින්දර දෙන්නේ මොකක්ද අම්මේ? මොකක්ද අම්මේ කියන්නේ? දැන් තාත්තාව නම් මොකද්ද වෙන්නේ කියන්නකෝ. ඉතින් මං හොර ගමනක් ගියේ නෑ දෙයියනේ. මං අක්කලගේ ගෙදර ගියේ. ඒ උනාට දැන් අක්කා එහෙ නෑනේ. ඔව් ඉතින්. ඉතින් තාත්තා ඒ ගැන වැරදියට කියයි. ඉතින් තාත්තා කියන විදිහ අපිට වෙනස් කරන්න බෑනේ. හරි. මං කියන්නේ අම්මා යන්නෙත් නැහැ. තාත්තා යන්නෙත් නැහැ. දැන් හිතන්නකෝ මම නොගිහින් හිටියම මේ දෙන මොනව හිතයිද? ඔයා එහෙ ගිහිල්ලා මොනවද කරන්නේ? මම ගෙදර අස්පස් කරනවා, උයනවා. එච්චරයි. රෙදි? ඔව් ඉතින් රෙදිත් වොෂින් මැෂින් එකට දාලා හොදන එකනේ. ඒ වුණාට ඉතින් මේ ගෙදර රෙදි හොදන්නේ මම. අනේ ඉතින්.
කෑනු ළමයි එහෙම තමයි. ඇයි? පැහෙන්නේ අත්දැකීම් එක්ක. හිතලා කරන්නේ දෙයක්. මං හිතලා තමයි කරේ. ඔයා හිතන්නේ අක්ක නෑ කියලා දැනෙනකොට එතන වැඩ ටික කොහොම හරි කෙරෙන්න ඕනේ කියලා නේද? ඔව්. එහෙම තමයි පුතේ මාත්. මං තාත්තව කසාද බඳිනකොට හරියට හොද්දක් බතක් උයා ගන්නවත් තේරෙන්නේ නෑ. ඉතින් බැනුන් ඇහුවද? කාගෙන්? තාත්තගෙන්. තාත්තා නම් බැන්නේ නෑ. එහෙනම් කවුද බැන්නේ? ආච්චිම්. අම්මෝ. ඕ. හරිම සැරයි. ඉතින් ඉතින්. ආච්චිලේ මහගෙදර ඒ දවස්වල ඉුවේ පොල්පිටි දරවලි. ඇයි ඉතින් වත්තම පොල්නේ? ආච්චි පොල්පිටි ඉරලා වේලලා හදාගන්නවා ලිපේ දාන්න. ඉතින්? ඉතින් දර ලිපේ උයද්දි වළඳේ දැලිනේ. හේදුවාම ආච්චි ඇවිල්ලා පතුල අතගාලා බලනවා. මොකටද? දෙලි ගෑවෙනවද කියලා අතේ. තින් දෙයිය නැහැ. දෙලි තියෙනවා නම් ආයෙත් හොදන්න ඕනි. අම්මෝ ආච්චි හරි නපුරුයි නේ අම්මා. නෑ පුතේ. ආච්චිලා එහෙම වුණ නිසා තමයි අද අපි මෙහෙම හැදුනේ. උදේට ඉතින් තේ බොන්න එපාය. මට නම් ඒවා මතක වන්නේ නැහැ තාත්තේ. ඇයි? ඊයේද පෙරේදත් ඒකක් ඇදුවා මටම කටේ තියන්න බෑ. ඇයි එමුකෝ? රසනේ. කොහෙද ඉන්නේ? ගෙදර ඉන්න කාලෙත් ඒකක්වත් හදන්න පුරුදු නැහැ. එක්ක කහට වැඩි වෙනවා. නැත්තම් සීනි වැඩි වෙනවා. දෙකම නැත්තම් පිටි මදි වෙනවා. පිටි දැම්ම මුකු වෙනවා. කොචුටි දුව නිදිද? එඟට අමාරු ඇති වාහනේ ඇවිල්ලා. ඇයි නිදාගෙන නෙමෙයිද ආයි? නෑ මොන. එන කම්ම සෙල්ලම් කර කර ආවා ඉතින්. අනේ තාත්තී මට එන්න විදියක් තිබ්බේ නැහැ. අපරාධි පුතා යාව එක්කෙන්න කිව්වේ. ඇයි? කෙල්ල සතුටින් හේ ඉන්නවනේ. කෙල්ල නම් සතුටින් ඉඳි. ඒත් මට මෙහෙ ඉන්න බෑ තාත්තේ. දැන් කොහමද උයන්නේ පියන්නේ? කඩෙන් කන. හැමදාම? ඔව් ඉතින්. එතකොට දරුවා බලාගන්නේ කවුද? මම. ඔෆිස් යන්නේ නැද්ද? යනවා. ඉතින් එතකොට කොහමද දරුවා බලාගන්නේ? හවස වෙනකන් ඩේ කෙයා එකටවත් දානවා. පොඩි එකා ඩේ කෙයා එකට දාලා කවුරුවත් නැහැ වගේ කඩෙන් කෑම කාලා මොන ජීවිතයක්ද පුතා පටන් ගන්න හදන්නේ? මොනා කරන්නද තාත්තේ? යාවේ හිටියලා මට මෙහෙ ඉන්නත් බෑ. ඒකත් ජීවිතයක් නෙවෙයි නේද? ඇත්තම කියනවා නම් මේ දේවල් වලින් මට තේරෙන්නේ මෙච්චරයි. පුතාට තනියම ඉන්න බෑ. මේකට මොකක් හරි විසඳුමක් ඕන. කරන්න තියෙන හොඳම දේ තමයි තාත්තේ මම මේ කරන්නේ. ඒක ස්ථිරසාර විසඳුමක් නෙමෙයිනේ. ජීවිතේ හැම දෙයක්ම අවුල් වෙලා තියෙද්දි ස්ථිරසාර විසඳුමක් හොයන්න බෑ තාත්තේ. කොහොම හරි ජීවත් වෙනවා. අම්මා නම් කැමති උනේම නෑ. මොකටද? කෙල්ලෙක් කෙනාට. මට වෙන කරන්න දෙයක් නෑ තාත්තේ. අපි වළංගු සතියක් දෙය. බැරි වුණොත් මම තාත්තට කෝල් එකක් දෙනවා. තනියම අලුත් ජීවිතයක් පටන් අරන් යන්න හදන මේ ගමනට අපි ආශිර්වාද නොකරනව නෙමෙයි පුතේ. උත්සාහ කළා බලන්නකෝ. බැරි වෙන වැටෙන හැම තැනකදීම මේ අම්මා තාත්තා ඉන්න හොඳේ. මම දන්නවා තාත්තේ.
නිරාස? ඇයි? මොනවද අම්මයි අහලා දී? මොකක්ද? අර අම්මා කියන්නේ? අම්මා කියනවා නම් ඉතින් මගෙන් මොනවද අහන්නේ? ඇයි මගෙන් අහන්න තියෙන දේවල් මගෙන් නහ අම්මෙන් අහන්නේ? අම්මගෙන් අහන්නේ ඔයා උත්තර නොදෙන හින්දා. දැන් උත්තර ලැබුණාද? පුතා වගේමනේ අම්මා කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. සේරම හිතේනේ. දැන් ඔබ කියන්නේ අම්මයි මම රහස් හිතේ දෙයක් ඉන්නවා කියලා? අනේ මොකද්ද කාවින්ගෝ ඔය කතා කරන විදිහ? ඇයි? දැන් වෙන කොහොමද කතා කරන්න කියලා කියන්නේ? ගෑණිට කතා කරන්න වෙන වැදගත් විදිහක් ඇත්තෙම නැද්ද? වැදගත් විදිහට කතා කරන්න පුළුවන්කද තමුන් ඉඳලා තියෙන්නේ? හයි කාවින්ගෝ මොකද්ද මං කරේ? තමුසේ මගේ ගෑණි කියලා කසාසාතිකේ තියෙනවා. ඊට එහා තමුසේ මගේ ගෑණි කියලා කියන්න පුළුවන් සාක්ෂිය මොකද්ද උයි? කතා කරනවා. හරි හරි දැන් මම වැඩි දෙයක් ඇහුවේ නෑ නේ වාගේ. තමුසේ මං කෝල් ගන්න කාර්ඩ් ගලන්නේ අහලා තිබ්බේ නේද? ඔව් ඉතින්. ඉතින් දැන් ඇයි ඒක අම්මෙන් අහන්නේ? අහන්නේ වා නොකියන හින්දා. අම්මගෙන් අහලා බලන ඔබ කියයිද කියලා. අනේ කාවින්ග මට කියන්න කාත් එක්කද ඔය කතා කරන්නේ? ඇයි දැන් මම ඒක තමුසට කියන්නේ? මම බැඳිලා නැහැ නේ තමුසට ඒක කියන්න. කාවින්ග අපි බැඳිලා තමයි ඉන්නේ. ඔයා මගේ කසාද මිනිහා, මං ඔයි කසාද ගෑණි. අපි කසාද බැඳලා ඉන්නේ. ඒ මොකද වට ඒක අමතකද? මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ. තමුසගේ මට කිසිම වටිනාකමක් නැහැ. කද තමුසේ මට වටින කිසිම දෙයක් මේ ජීවිතේ දීලා නැහැ. තමුසෙත් එක මම පවුල් කෑමට මේක පවුලක් නෙවෙයි. ගෑණියෙකුයි මිනිහෙකුයි එකට හිටියට ඒක පවුලක් වෙන්නේ නැහැ. ඒක බෝඩිමක්. මතක තියාගන්නවා. පවුල පවුලක් වෙන්නේ දරුවෙකුත් එක්ක. අන්න ඒ නිසා කට පියාගෙන ඉන්නවා. මට මද නොදී තමුසේ ඉන්නව නම් ඉන්නවා. නැත්තම් යනවා. මම යන කොහොම වෙන්න තියෙන බලන් ඉන්නේ නේ. නෑ නෑ තමුසේ ඉන්නවා. හැබැයි අම්මට මුකුත් කියන්න එපා. තමුසේ අම්මට මොනවද කියලා තිබ්බොත් මං තෝ එලවන්නේ. ඇයි දෙයියනේ මට මේ වගේ ධෛර්යයක් දුන්නේ? මම මොන පවක් කරාටද? ඇයි මට මෙහෙම වෙන්නේ? නව ලයිෆ් බෝයි කහ ලයිෆ් බෝයි කොහොඹ කියයක බලන්න ආවා. බලන්න ආවා? ඔව් මට දුවෙක් ඉන්නවා. චූටි දුවෙක්. එයාව දාගන්නයි ඕනේ. මට ඔයාගේ ID එක බලන්න පුළුවන්ද? පුළුවන්. මට මේකේ ෆොටෝ එකක් ගන්න ඕනේ. ඇයි දන්නේ නැහැ නේද මිස්? ඔයා මේ ළමයාව ඇල්ලුවා.
ඔයා කවුරුනත් මේ ළමයාගේ ආරක්ෂාවට මං වග කියන්න ඕනේ. එහෙම කොහොමද ළමයි වල්ලන්නේ? මෙයා ළඟට ඇවිල්ලා මට වඩහ ගන්න කියලා කිව්වා. ඔව් ඉතින් මෙයා පොඩි ළමෙක් නේ. ඔයා පොඩි ළමෙක් නෙමෙයිනේ. තේරෙනවනේ අද තියෙන තත්ත්වය. හරි හරි. සෝරි මිස්. මේ ඕකේ ෆොටෝ එකක් ගන්න කමන්නේ. දැන් කියන්නේ අය ආවේ? මට ඉන්නවා මිස් චූටි දුවේ. ඔව්. එයාට තාම අවුරුදු 5යි. ඉස්කෝලේ යනවා? ඔව්. තාම ග්‍රේඩ් 1. හරි. ඉතින් එයාව මට මෙතනට දාගන්න ඕනේ මිස්. මගේ ඔෆිස් එක තියෙන්නේ මේ ළඟමයි. උදේම දානවා, හවසට ගන්නවා. එයාව ගන්නේ කවද? මමමයි. එතකොට බබාගේ අම්මා? එයාගේ අම්මා බබාගේ අම්මා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා මිස්. වයිසි සෝරි. එයාව එක්කගෙන එන්න. අපි ආව ගන්න. හරි මිස්. අනේ මාව වඩා ගන්නකෝ. මෙන්න මෙහෙට එන්න. හැමදාම කවුරු හරි ආපුවම වඩා ගන්න කියනවා. හරියට අමතක නැති කෙනෙක් වගේ. අම්මා වෙත් නැහැ එක්ක යන. අය ගුටි දෙන්නේ. කාට හරි වඩා ගන්න කිව්වොත් හොඳද? අයියෝ බලන්නක පුතේ ඉතින් වැටුණානේ එන්නම් කෝ එන්න. අංග හැම තැනම අයිස්ක්‍රීම් ගාගෙන්නේ. අයියෝ මං කිව්වා ඔවා කන්න එපා කියලා. එපා කියලා හරියන්නේ නැහැ. දැන් කෑවා දැන් වැටුණා. දැන් කෑවා දැන් වැටුණා තමයි කෝ මෙහාට එන්නේ. මට තව අයිස්ක්‍රීම් එකක් ඕනේ. අනේ චූටි දුන් නටන්න එපා මේක මහා පාර. අපි ගෙදර යන්කෝ ඉක්මනට. ගෙදර ඇති අයිස්ක්‍රීම් මං දෙන්න. ගෙදර තියෙන කප් එකට දාලා කන්නේ මොනේ? මෙව්ව නැහනේ. අයියෝ චූටි දු. කොයින්ද? කොබුදෙන්. අයියෝ. පුතේත් බලන්නකෝ මේ මාර කරදර වැඩන්න උනේ. දැන් ආපහු යන්න එපා බඩු ගන්න. මේ අම්මන් නිසා නේද? අනේ මං එහෙම කිව්වේ නෑනේ පුතේ. එහෙම කියන්න. බෑ. කියලා මට බනින්න. මොලේ? මොකද මේ උනේ? හා. නෑ මෙයා මේ අයිස්ක්‍රීම් එකක් කකාව ඒක හලාගත්තා. එයාව පිහදාලා මං හිතන්නේ උඩට ගද්දි බෑග් එක පැටල වැටුණා. අනේ බනින්න එපා. මැනික අයිස්ක්‍රීම් ඕනේද? එපා. ඇයි? මෙයා මට බනිනවා. බලන්නකෝ ඉතින් මං බැන්නද දැන්? ඈ? මෙයා බනින්න කියද්දිත් මං බනින්නේ නැහැ කියලා කිව්වේ. හරි හරි වා ඔය බෑග් ටික ගන්නකෝ. මම මෙයාව ගන්න. දෙන්න මං ගන්න. වෙන්න ගන්න. එන්න පුතේ. අපි යන්න. හරි හොඳයි.
හවද? ආ තාත්තා කොයි වෙලාවද? එකක් මට තාත්තා කියලා කතා කරන්න. හරි 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 සමාවෙන්න. අංගලකඩ මහත්තයා කොයි වෙලාවද? ටිකක් වෙලා. අම්මකො. දන්නේ. තේ එකක් අබොන්න නැතුව ඇති. ඒ බොන්න අප ගමනක් නෙවෙයි මේක. ඇයි දන්නේ? එන් වාඩි. මන් තමුන්ට කීප සැරයක් කිව්වා. මන් දන්නවා තමුන් කියන දේ අහන්න නැති බව අතීතයක් එක්ක. හැබැයි දැන්වත් තමුන් සි පිළිගන්නවා මං කියන අනාවැකි වල ඇත්තක් තියෙන බව. මේ අංකල්ට බෑ මට තමුසු තමුසු ගන්න. වැදගත් විදියට කතා කරන්න. මොකද ඔය කිව්වේ? වැදගත් කම ගැන කතා කරන්න. මගේ කෙල්ල හොරෙන් අරන් ගිහින් අන්තිමට ඒක කිව්ව මනාගෙන. දැන් එනවා වැදගත් කම ගැන කතා කරන්න. මේ අංකල් ඔහොම කතා කරන්න එපා. ඒ මගේ වයිෆ්. එයාට මං ආදරය කරලා ඇමරිකාවට. අනික එයාට මං හිතලා එහෙම දෙයක් කරේ නැහැ. එදා මට වුණත් එහෙම අනතුරක් වෙන්න ඉඩ තිබ්බා. මං වුණත් මැරෙන්න ඉඩ තිබ්බා. මගේ දරුවට වුණා. හරි. හරි දැන් ඔවා ගැන කතා කරලා වැඩක් නැහැ නේ. තාත් එන්නේ නැති දුව බලන්නේ. අනේ මේ මට දුවලා දෙන්නේ කිතියා. මට කාගේවත් දුවලා බලන්න ඕනේ නැහැ. ආ එහෙම. එහෙම තමයි. මං ආවේ දුව බලන්න තමයි. හැබැයි ඔයාගේ දුව නෙවෙයි. මගේ අනිත් දුව. උදාරමයි. ඔව් දැන් මෙහේ නේ තමයි. හැබැයි සැරින් සැරේ යා පොඩි එක්කිනා බලන්න කියලා මෙහේ එනවනේ. එනවනේ. ඔව්. එයා අපහු මෙහෙ ගෙන්න ගන්න එපා. මං කැමති නෑ. අංකල්ලා කැමති වුණාට එයා ඉන්නේ දුව බලන්න. එයා මගේ දුව. එයා යන්නේ දැන් තියෙන්නේ කරන්න මට අයිතියක් තියෙනවා. හරි අංකල් ඉතින් එයා වෙහෙ තියාගන්න. මෙහෙ ගෙන්න ගන්න එපා. අංකල් එයා වෙහෙ තියාගත්තාම මට මෙහෙ ගෙන්න ගන්න බෑනේ. හා එතරයි. අනික මං එයාව ගෙන්න ගත්තේ නෑ. ඒ අයියා ආවේ. ඔයාගේ අකමැත්තයි. මේ මගේ කැමැත්ත අකමැත්ත නෙවෙයි මම කියන්නේ. මම එයාට මෙහෙන්න කියලා නෑ. අම්මා කොහෙ ගියාශ? අනේ මන් දන්නේ. ඔය කොහෙද ගියේ? ඇයි කියලා නෙවෙයිද ගියේ? ඇයි කියලාද වෙන්දත් යන්නේ? මට කියලා ගියෙත් නැහැ. ඔය එන්නේ. ඉරාශ? ඇයි? කොබින්න? ඇයි? වාඩි නම් මෙතනින්. මෙච්චර කල් බලාගෙන හිටියේ මොනිකන් කතා කරන්නේ මගේ කොල්ලා හිඟන්නේ ගාන්ට දාලානේ මගේ කොල්ල උඹ වෙනුවෙන් මොනවද මෙච්චර කල් නොකලේ? අපෝයි කරනවා කරනවා. උදේ නැගිට්ට වෙලේ ඉඳලා මගේ වැරදි කිය කී ඉන්නවා. තව වටේ මිනිහ ගෑනු තුරතා කරනවා. දේනී. විරාෂා? ඇයි මොකද? තමුසු දන්නා තමුසු කාටද කතා කරන්න කියලා? ඔව් මං දන්නවා. ඔයාගේ අම්මටනේ. අම්මයි පුතයි දෙන්න එකතු වෙලා මගේ පුංචි වැරද්දක් අල්ලගන්නේ දෙයනේ මට මෙච්චර දඬුවම් දෙන්නේ. හිතන් ඉන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. පුංචි වරදක්? අම්මා මෙන්න මේකේ කියන කතාව පුංචි වරදක්. හියක්කොඩු. මගේ කොල්ලගේ ජීවිතේම ඉවර වුණා. උඹගේ પરම්පරාවම එතනින්ම නතර වුණා. ඉතින් මම මේවා හිතලා කරගත්ත දේවල්ද? යකෝ
අපිට ඕක අහල අහලම එපා වෙලා තියෙන්නේ. එපා වෙලා තියෙන්නේ. ඔන්නෝ ගෑනිව පන්නන දාපම් පුතේ. අපිට වැඩකුත් නෑ, ඒකිට වැඩකුත් නෑ. කැන්නේ නැති කෙසෙල් ගස් වගේ නිකම් වත්ත පිරෙනවා විතරයි. යැනේ මාතයා. යැනේ මාතයා. මුදාලි මහත්තයා ගිහිල්ලා ආයි මත්තායි. මම මේ අපේ වැඩේ කරගන්න බැරුණානේ මේ කේන්දිහිල්. ඒ මොකටද ආවි? ජයදේ මහත්තයා අම්බේ. මම මේ ඉන්නවා කියලා කොහොමද දන්නේ? මට ආරංචිනා දෙනවා කියන. කවුද කිවි? උදාරට කියලා තියෙනවා. දේවක මං හිතන්නේ. හවු මුදාලි මහත්තයෝ මේ චූටි දුව අම්මා හොය හොය අඬනවා. ඉතින් අපිට එහෙ තියාගෙන ඉන්න බෑනේ. තාත්තා ළඟ හිටියොත් හරියයි නේද කියලා හිතලා මෙහෙ අරගෙන ආවේ. එයා මට වැඩක් නෑ. නෑ මම්මි නිකන් දැනගන්න කිව්වේ. ජයදේ මහත්තයා මට මෙන්න මේක විතරක් කියන්න. කොමුදලාලි මහත්තයෝ මේක මම අවුරුදු ගානකට කලිනුත් කියලා තියෙනවා. ආයෙත් කියන්නේ අමතක වෙයි කියලා බයයි. මං කැමති නෑ කිව්වනේ මේ සම්බන්ධකම් වලට. මම ඒක එදත් කිව්වා දත් කියනවා. දේවක බෑන කරගන්න අකමැති වුණ තේ නිසායි. සමාජ තත්ත්වයේ කියන එක අපිට ගොඩක් වටිනවා. මම මේක ලබා ගත්තේ ගොඩක් මහන්සිලා. අපි හින්දා ඒකට හානියක් වුණාද? නැත්තම් ටිකක් නෙවෙයි ලොකුවටම ලොකුවටම. ඒක තමයි ඉතින් අපි වැඩි ආශ්‍රයයකට ආවේ නැත්තේ. එනාට නතර ගන්න බැරුණානි. මේ මලකෙවල් හින්දා ආයිමත් සැරයක් ඉදින් සම්බන්ධකම් ඇති වුණා. අන්න ඒක තමයි මම කියන්න ආවේ. මොකද්ද? මලකෙවල් වලට බෑ සම්බන්ධකම් ඇති කරන්න. අපේ ජූඩි දුව ඉන්නනේ. මේ උදාර. ඔව්. අන්න යා ප්‍රදෙන්න. අපි යව අරගෙන නෑ. හැබැයි ඔයා නැති වුණාට පුතාය කෙල්ලව ගෙන්න ගන්නවනේ. ගෙන්න ගන්නවා වෙන්න බෑ මුදලාලි මහත්තයෝ. ඒ දරුවා එනවා ඇති. තමසික පුතාට වාසීවි. අනේ මම මොනවද කියන්නේ? එහෙම දෙයක් නෙමෙයි. එන. ඒ දරුවා ඉන්නේ තමන්ගේ අක්කගේ දුවට තියෙන ආදරයට. හැබැයි මේ කෙල්ලට ඊට වඩා හොඳ ජීවිතයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මම නෑ කියන්නේ. එහෙනම් ඒක තමන්ගේ පුතාට පැහැදිලි කරලා දීලා මගේ දරුවව මෙහාට ගෙන්න ගන්න එපා කියන්නේ. හරි. මං ඒකට කියන්නම්. මට කියන්න දෙන්නේ ඒකයි. නාපෝ කියන්නේ. මේ මොකද මේ? නෑ නිකන්. මේව කත වැඩ හොඳේ? මොකද්ද? අනුන්ගේ වැඩවලට එබෙන එක. අනේ මේ උදව්වක් කරන්න තියනද කියලා බැලුවේ. මොකද්ද? උදව්? උදව් ඕන නම් මං ඉල්ලනවානේ. කියන්න බෑනේ. අපි කරදර වෙයි කියලා තනියම දරාගෙන දුක් විඳනවත් දන්නෙත් නෑනේ. අනේ මේ මල කෝලන්නත යන්න සුදර්ශන. ටීෂා මිස්. අදනම් වසගම් මලියප්ප. දේවකයක් නැහැ. මං ඔයාලට දෙයක් කියන්න කියලා හිටියේ. මොකද්ද? දේවක ජොබ් එකිනුත් නතර වෙයි වගේ. ඇයි? එහෙම කිව්වද? එහෙම කිව්වේ නැහැ. හැබැයි ආ හැසිරෙන විදිය බලන්න. නෑ 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 මේ තරන්න එපා. උයි ඉක්මනින් ගොඩේ. එයි එයි එහෙම එන්න බෑනේ. බලන්න ආ ඔෆිස් එන විදිය.
හැසිරෙන විදි, ඩ්‍රින්ක්ස් ගන්න විදි හැමදේම වෙනස්නේ. මොකක්ද අනේ කිව්වේ? ඇයි? මට නම් එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට එයාගේ වැඩ කරන විදි වෙනසක් නැහැ. එතකොට එයා ඔෆිස් එන්නේ ඉඳලා හිටලා කියලා තේරුන්නේ නැහැ. නෑ 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 මම කියන්නේ මේ අඳින පළඳින විදිය. ඒක මේ පිරිමි වෙච්ච ඔයාට තේරුනේ නැහැ. හැබැයි මට ඒක තේරෙනවා. සමහර දාට ෂර්ට් එකවත් හරියට අයන් කරලා නැහැ. ආ ඒක නම් වෙන්න පුළුවන්. ඇයි? ඇයි කියන්නේ? මදාරයිද්දි මදාරන්නේ සේරමටි කුඩු කරලා එන්නේ. ඇත්තද? නැත්තම් ෂර්ට් අයන් කරලා සපත්තු පොලිස් කරලා ඇඳ උඩින් තියෙනවා ලේන්සුවයි මේස් දෙකයි පවා. අනේ අම්මපා ඉතින් මටත් ඒ වගේ ගෑණික් හිටියා නම්. හරි ඉතින් එයා එහෙම කරන්න ඇති. එයා වයිෆ්නේ. අපිත් ඉතින් වයිෆ්ලා වුණ දවසට එහෙම කරනවා. ආ ඇත්ත. ඔව්. හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ටීසා මිස් මැරි කරපු දවසට හස්බන්ඩ් සිද්ධ වෙයිද දැන්න ඔය වැඩ ටික ඔක්කොම කරන්න. අනේ මේ යනව යන්න. මන් තීරණයක් ගත්තා. මොකද්ද? මම මැරි කරා. ෂෝක්නේ. ඉතින් කාවද? දේවකව. මන් දරුවව බාර ගන්නවා. මට පුළුවන් ඒ දෙන්නව බලා ගන්න. මදාර අදුවගේ නංගි මෙහෙනවද නිතර? මදාරයි දිනන් එනවා. නෑ මං කියන්නේ යන්නේ නැති වුණාට පස්සේ. මදාර නැති වෙලත් වැඩි කාලයක් නෑ නේ තාත්තේ. ඔව් ඒකත් ඇත්ත නේද? මං අහන්නේ ඊට පස්සේ ආවේ නැද්ද? ඇත්තටම එනවා තාත්තේ. ඒ ඉන්නේ ගෙදර දැනුවත්ද? දැනුවත් නම් ඉන්න විදියක් නෑ නේ තාත්තේ. ඒක තමයි කියන්නේ. එයා හොරින් එන්නේ. කවුද කිව්වේ? අසිත අංකල් මාත් එක්ක කතා කළා. මොනා කිව්වේ? ඒ මිනිහා කවදාවත් ජීවිත තේරුම් ගන්න මිනිහෙක් නෙමෙයි. සල්ලි වලින් තමයි මිනිස්සුන්ව මනින්නේ. ඒ මිනිහට කිසිම හැඟීමක් නැහැ. අඩු ගානේ චූටි දුව වෙනවා. මහා ආත්මార్థකාමි. ඒක තමයි මාත් කල්පනා කළේ. තාත්තට මොනවද කියන්න කිව්වේ? එයා කිව්වා උදාරව මේ ගෙන්න ගන්න එපා කියලා. ඉන්ටාත් මොකද කිව්වේ? මං හා කියලා කිව්වා. වෙන මොනවා කියන්නේ? අපේ කෙනෙක් නෙමෙයිනේ උදාර කියන්නේ. එහෙම කියන්නත් බෑනේ තාත්තේ. එයා චූටි දූගේ පුංචි. හැබැයි එයා ගැන අපිට අයිතියක් නෑ පුතේ. ඒ ළමයා ගාව තියෙන මදාර ගාව තිබු මනුස්සකමයි. ඒ දෙන්නම හැදිලා තියෙන්නේ අම්මා වගේ. ඒක අපිට නොපෙනෙනවද පුතේ? මම මේ කියන්නේ. හරි හරි. තාත්තා දෙන්න එපා. මං ඒක යාට කියන්න. එන්න එපා කියලා? ඔව්. මූණටම මේක කියන්න එපා. ඒ දරුවා එන්නේ අපේ උදව්වටනේ. ඔව්. හැබැයි එහෙම කියලා යාගෙන් උදව් ගන්නත් බෑනේ තාත්තා. හිත නොරි දෙන්න කියන්න. ඈ? මං කියන්න. චූටි දුව නිදි. යා නැගිටලා කිරි බොනවද පුතේ? ඔව් තාත්තේ දැන් ෆ්‍රෙෂ් මිල්ක් එක රත් කරලා දෙන්න ඕන. මන් දෙන්නම්. නිරාෂා තාත්තා එහෙනම් යන්නකෝ. අනේ තාත්තට යන්න කියන්න එපා.